පාරමී අපි චුට්ටක් පරක් වුණා සමාවෙන්න ඕනේ මම නෙවෙයි පාරමී මේ මූ නිසා තමයි පරක් වුණේ කවුරු නිසා වුණත් දෙන්නම පරක් වුණේ ඒකනේ පාරමී ඇයි මෙහෙම ඉන්නේ ඇත්තමයි පාරමී වායි මූණ උල් කරගෙන ඉන්නේ ලකෝ හාමුදුරු දුන්නේ මොනවද කියවලා බලන්නකෝ AGT NGO පලාත් තරඟ ඔව් NGO එකක් තමයි හැබැයි අපිට වත් ඉස්කෝලෙනුත් ඇප්ලයි කරන්න පුළුවන් ගද්‍ය රචනා පද්‍ය රචනා නිර්මාණාත්මක නර්තනය සාම්ප්‍රදායික නර්තනය ගොඩක් අයිටම් තියෙනවා තව කෙටි නාට්‍යයක් තියෙනවා අපිට පුළුවන් නම් මේ වැඩේ කරන්න මේකට අපිට ඉදිරිපත් වෙන්න පුළුවන් ෂා නියමයිනේ මේක නියම චාන්ස් එකක් හත්තමයි පාරමී දින ණයට තෑගි මුදලුත් දෙනවලු මේ මේ දින නෙගනේ අපි කොහොම හරි මේකට ජොයින් වෙන්න විදියක් බලමු ඒක ඇත්ත ලියන්න කියන්න පුළුවන් කවුද ඉන්නේ ඇයි නිමාදි පාරමී අපි නෙවෙයි බං පොඩි අය සුද්ධිට හොඳට ලියන්න පුළුවන් අපි යාට උදව් කරමු මේක මේ ඩාන්සින් කැටගරි කියලා එකක් තියෙනවා නේද ඕකට අපි කොහොමද ඇප්ලයි කරන්න ඕනේ ජෝති ප්‍රින්සිපල් සර්ගේ මිනි බිරි ඇයි මිහිරි රං කැටෙත් තියෙනවා මේ ඩාන්සින් කැටගරි එකේ මේ කණ්ඩායම් තරඟ විදිහට තමයි අපිට කරන්න තියෙන්නේ ඔය ඩාන්සින් ඩ්‍රාමා කියන කැටගරි දෙකම අපි ෆලෝ කරන්න ඕනේ හැබැයි අපි මේ වැඩේ කරන්න පටන් ගත්තොත් මොන අමාරුකම් ආවත් අපිට මේක නැතර කරන්න බෑ නවද අනිත් එක හාමුදුරුවෝ මේක ඔයාගේ අතට දුන්නේ පාරමී ඔයා වැඩක් කරයි කියලා විශ්වාසයක් ඇතුව ඒකනේ හැබැයි මම බයයිත් වගේ මොන බයක්ද අපි මේක ටීචර්ට දීලා විස්තර දැනගෙන කොහොම හරි ඇප්ලයි කරන්න බලමු ඒ කියන්නේ ඔයාලා දෙන කැමතිනේ මම නෑ කිම්ම කැමති මාත් කැමති අපි යන්න තාත්තා බණීද අපි ඉන්දියාපම සේ ළඟට ගියොත් තාත්තා බණී හැබැයි ඒකනේ මටත් බය හැබැයි අදත්තර චන්දි තාතට ගහන්න ආව අපිට පුළුවන් කෑ ගහලා වටේ පිටයට එන්න කියන්න අපර ආදේ චුයිංගමුත් හිටියන එකගෙන යන්න තිබ්බා ඔව් මං කියන එකටම ඔව් කියන්න එපානේ ඔයත් මොකක් හරි අදහසක් දෙන්නකෝ ඔයා ලොකු එක්කෙනානේ ඔයා කියන්නකෝ ලොකු එක්කෙනා කියලා හැම එකම මට කියන්න බෑනේ සුති කොහෙද යන්නේ වත් ඉස්කෝලේට යන් එතකොට තාත්තා තාතේ ඉන තැන්ට ගියොත් මටනේ බැනුම් අහන්න වෙන්නේ ඇයි ඉතින් මමත් යනවනේ ඔයාවට වැඩක් නෑ ඇයි වැඩක් නැත්තේ එතකොට තාත්තා කියයි ලොකු එක්කෙනාට තේරෙන්නේ නැද්ද මෙතෙන්ට එන්න හොඳ නෑ කියලා සුතියෝ සුති ඔය දෙන්න හොඳටම පරක්කුයි හොඳේ චුට්ටක් පරක්කුණා තමයි ඔයා ගොඩක් වෙලා පේනකම් බලන් හිටියද ඔව් ඔව් ඉතින් අපිට ප්‍රශ්නයක් නේ මොකද්ද ප්‍රශ්නේ ඊයේ අපි තාත්තට පැතුමල ගහලානේ මන් දන්නවා ආරි මමර තුවාලද තුවාල නම් නෑ ඒ වුණාට අපිට බයයි ඇයි අදත් ඇයි කියලාද ඒක නම් එහෙම තමයි ඒ වුණාට ඉතින් එයාලා කරන ඒවා අපිට නවත්තන්න බෑනේ හලෝ
පිනගිත්වේ තාත්තට ගහන්නාව කෑ ගහනවා කියලා. කෑ ගැහුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. එයාලා පොඩි අය කෑ ගහනවා කියලා ගණන් ගන්නෙම නැහැ. ඒක අපි දන්නවා. මම නම් කියන්නේ පැත්ත ඉස්කෝලට යා. මේක අපිට ලැබුණ හොඳ අවස්ථාවක්. ෂා, නියමයිනේ. අපි මේ බයින් ගිහී ටීචර් මොනව කියයිද කියලා. ඇයි? මම මේ වගේ දේවල් වලට කොහොමවත් කැමති නෑ. ඔව්. හැබැයි ඉතින් ගොඩක් මහන්සි වෙන්න ඕනනේ. මහන්සි වුණාට නම් කමක් නැහැ. අපේ ළමයින්ට අවස්ථාවක් හම්බ වෙනවා නම්. ටීචර් හිතන්නේත් අපි හිතන විදිහටමයි. ඒ ගැන මට හරිම සතුටුයි ටීචර්. මට නම් තියෙන්නේ වෙනමම සතුටක්. ඒ කියන්නේ ටීචර්? අයියනේ මේ ඇප්ලිකේෂන්ස් ටික අපිට ලොකු හම්දරෝ දීපු එක. මටත් ඒ වෙලාවේ නම් පුදුම හිතුණා. පුදුම වෙන්න ඕනි තමයි ඉතින්. මොකද මෙච්චර ලොකු ටවුන් එකක ඔයා විශ්වාස කරලා ඔයාට මේ වැඩේ දීපු එක ගැන. ඒක නම් ඇත්ත පාරමි. ඒ වුණාට මම නම් හිතන්නේ මේක මට විතරක් නෙමෙයි. අපි හැමෝටම අපේ වත්තිස්කෝලට හමුන පිළිගැනීමක් කියලා. දැන් මෙයා හදන්නේ ගෞරවය සමසේ බෙදලා දාන්න. හරි හරි මේ ඒක නෙවෙයි. මොනවද පාරමි ලොකු හම්දර විශේෂයෙන්ම කිව්වේ? ආ. හම්දරෝ කැමති ටීචර් අපි නාට්‍යයක් කරනවට. නාට්‍යයක්? අපි අනිත් තරඟ වලට මොන තත්ත්වෙම ගුණ දුන්නත් නාට්‍යයක් කරනවා කියන එක වෙන අමාරු වැඩක් නේද ටීචර්? අමාරු නෙවෙයි. අපි ඒකට කැප වෙන්න ඕනේ. ඒකනේ. මම නම් කියන්නේ ටීචර් මේක අතාරින්න හොඳ නැහැ. ඕ අතාරලා බෑ. එහෙනම් ටීචර් අපි වැඩ පටන් ගමු. අපි එක එක්කෙනාට මේක එක එක්කව මොනිටර් කරන්න දුන්නම් හරි නේද? මාතේ අයිඩියා එකට කැමති. දැන් අපි කොහොමද ඕක කරන්නේ? අපිට තියෙන හැකියාවන් අනුව තමයිව තෝරගෙන යාළුවන්ට කරමු. එතකොට අපෙන් ඇක්ට් කරන්න පුළුවන් එක්කෙනා ඒ ළමයි ක්‍රියාසල් කරමු. හා ටීචර්. එහෙනම් ඉතින් අපි ෆාර්මේ නිමාදී තමයි. එතකොට ඔයා මට වැඩි ඔය දෙන්න ටැලන්ට් නේ. ඉතින් මම ඩාන්සින් අයිටම් එකට සපෝට් කරන්න. ඒකට නම් මාත් නවොත් ගෙබැක්. හැබැයි ටීචර් ස්ක්‍රිප්ට් එක හදන්න ඕනේ අපි හැමෝම එකතු වෙලා. ඔව්. ඒක එහෙම කරමු. උඹට මහා අවස්ථාවාදී යාළුවෙක්. දැන් ඉතින් රඟ පාන්නකෝ. අහෝ දෙවියනි. කිමෙක්ද මේ අරුම පුදුම කර්මය? නියමයිනේ. හොඳ වෙලාවට මමාව මගදී හම්බුනේ. ඔව්. අපි මිහිරිත් එක වත් ඉස්කෝලේ යන ගමන් හිටියේ. ඒකනේ. කොහොමරි මම උදේම ආපු එක හොඳයි. ඒක තමයි. මම මට පුළුවන් හොඳට ලිප අවුලවන්න. ඔව්. සුද්ධි තාත්තටත් වඩා මම ලිප පත්තු කරනවා. ඒ වුණාට සුද්ධි මමාට තේ එකක් හදලා දෙනකම් බලන් ඉන්න බෑනේ. දැන් මමගේ ඇස් දෙකල් මූණයි හොඳටම රත් වෙලා. ආ. දැන් එතකොට දෙන්නත් එක මට විහිළු කරනවද? ආ? නෑ මමා. හරි හරි. එහෙනම් පුතා ගිහලා ලිප පත්තු කරන්නකෝ. හැබැයි මං තමයි තේ හදන්නේ. හ්ම්. හා. මම මමාට චුට්ටක් උදව් කරන්න. හ්ම්. ඉතින් කියන්නකෝ. අද කීයටද නැගිට්ටේ? මම නැගිට්ටේ 4ට.
චුට්ටිය නැගිට පහට. ඒත්ින් මමා තාත්තයි සුද්ධියම වහරියට හැරුවේ නෑනේ. ඒත්ින් ආ චුටි හින්දානේ මටත් වැඩ කරන්න පුළුවන්. හරි හරි. ඒ වුණාට තාත්තා දන්නවා චුටි බබාලව ඇහැරවන්න ඕනේ වෙලාව. ඒ වෙලාවට තමයි ඇහැරවලා තියෙන්නේ. ඒකනේ මමා මෙයාට කිව්වට තේරෙන්න. මට තේරෙනවා. හරි හරි. මන් දන්නවනේ ඔය දෙන්නම හොඳම හොඳ චූටි ළමයි කියලා. අපි අද වත් ඉස්කෝලේ යන්න නැතුව ඉන්න ඇදුවේ. නේද සුද්ධි? තාත්තට තියෙන ප්‍රශ්න ඔය දෙන්නට විසඳන්න බෑ පුතේ. ඒ වුණාට කියලා බෑ. ඔය දෙන්න කරන්න ඕනේ ඔය දෙන්නට කරන්න පුළුවන් දේවල් විතරයි. හරි. එහෙනම් කියන්නකො බලන්න අපි දැන් කරන්න පුළුවන් මොනවද කියලා. හොඳට ඉගෙන ගන්න එක. දෙන්නත් එක්කම රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න එක. අපි එක කරනවා. අන්න එතකොට නම් තාත්තට ගොඩක් සතුටු ඇති. ඔව්. තාත්තට සතුටු ඇති තමයි. මමාටද වැඩද? ඔව් පුතේ. මමාද වැඩට යන්න ඕනේ. මේ අපිව බලන්න ආවම මමාට පරක්කු වෙනවද? නෑ නෑ. මමාට පරක්කු වෙන්නේ නෑ. ආ මමා වතුර එක නම් උතුරන සද්දය ඇහෙනවා. එහෙනම් මං තේ හදන්න. මමා දන්නේ නැහැ ඉතින් අපේ ගෙදර බඩු තියෙන තැන්. ඒකනේ. ඔන්න වෙනදාට මට ඔය දෙන්නනේ තේ හදලා දෙන්නේ. අද බලන්නකෝ මං හදලා දෙන තේක රසද කියලා. මොකද උඹ මේ පැත්තේ? මම මේ ස්ටේෂන් එක පැත්තට යන්න කියලා. මේ මොකද නිකන් බර කල්පනාවක් වගේ. මම ඉතින් මේ පොඩි කල්පනාවක් දැම්ම බං. ඕරෙන් කට්ටු කියලා ප්‍රශ්න තමයි. හැබැයි ඉතින් අපිට මේ දේවල් අතහැරලා දාලා යන්න බෑනේ. අතහැරලා දාලා යන බම්බුවන්නේ මේ බං. ඒනා ආමි අද තරුන් ආවනේ. ඔබ බෑ අද කරදරයක් නම් කරේ නෑ. හැබැයි උන් නිකන් ඉන්න එකක් නෑ. උන් කවදද බං අපිට නැගිටින්න දුන්නේ? අනික ඒ වගේ නිදාසක් දීලා තියෙනවද අපිට? අන්න ඒකින්ද උන් කරන කෙනහෙලිකන් ටික අපි අදාළ කරගන්න නැතුව අපි අපේ වැඩ ටික කරගෙන යවම් බං. මගේ හිතේ මොකද්ද එක මේ දවස්වල කරගෙනව බං? මට ඒක එළියට දාගන්න බැරි වෙන්නේ. ඒ මොකද්ද? අපිට යනයි නමක් නෑ තමයි. හැබැයි අපිට හරියම ගේකුත් නෑනේ බං. ඒක ඉතින් මේ වත්ත ඇමෝන්ටම තියෙන පොදු ප්‍රශ්නයක් නේ බං. ඒක ඇත්ත. ඒ වුණාට මට ගංගා ඉස්සර ඉඳන් කියනවා බං මහ ගෙදර යන්න කියලා. ඔබද අවිස්සාවෙල්ල? ඔව් අවිස්සාවෙල්ල. ලොකු අයියා ඒ ගෙදර හිටියට මට ඕන වෙලාවක ගෙදරට යන්න පුළුවන් නේ බං. ඔය ලොකු අයියා කියන්නේ අර අවිස්සාවෙල්ල කොල්ලයි තාත්තද? ඔව් ඔව්. හරි ඉතින් මට තාම උදැල්ලක් අතින් අල්ලලා කුඹුරක් කොටා ගන්න හයියත්තිය තියෙන එකේ ලොකු අයියාත් මට මොකක් කර උදව්වක් කරයි නේ බං. හරි. මෙච්චර ප්‍රශ්න තියාගෙන මෙහින් එකේ තේරුමක් නැහැ කියලා හිතනවා චුයින්ගම්. ආ
හරි අය කියන කතන්දරෙත් හරි. හරි ඉතින් කියන්නකො. මට හිතෙනවා බං මේ කෙල්ල දෙන්නවත් අරගෙන අවිස්සාවිල්ල යන්න. හරි. දැන් ඉතින් එහෙම නොයන්න තියෙන හේතුව මොකද්ද? මේ වෙලාවෙ එහෙම යන්න බෑ බං. දැන්නේ බං කෙල්ල දෙන්න ඔළුවක් උස්සලා අකුරක් දෙකක් ඉගෙන ගන්න පටන් ගත්තේ. ඊළඟ කාරණේ. ගඟ ගියා විතරයි බං. මාසයක්වත් ගිහින් නැහැ. ඒක සින්දු කියපු, හඬපු, ළමයි හදපු, ඒක දුවලා පැනලා වැඩ කරපු මේ ගෙදර දාලා මට යන්න හිතෙන්නේ නැබ. අයියේ, බොය ළමයි දෙන්නා ගැන කියපු කාරණේට මට මොකක් හරි කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය ගංගක්ක ගැන කියපු කාරණේට මට කිසි දෙයක් කියන්න නැහැ බං. මං ඕවා ගැන තමයි බං කල්පනා කරේ. ගංගා මතක් වෙච්චි ඕන දෙයක් වෙච්ච දැන් කියලා ඔන්න ඔය මෙහෙට වෙලා ඉන්න හිතෙනවා. ආරිය අය කියන කතන්දරේ හරි. හැබැයි ගංගක්ක කැමැත්තෙන් හිටියා නම් උඹලා මේ වත්තෙන් එළියට යන්න ගියා කියලා එයා තරහ වෙන එකක් නෑ බං. ගංග මහත්තයා තරහ වෙන්නේ නෑ බං. ඒක මං දන්නවා. මේකනේ හරි අය. ඒ නිසා කරන්න තියෙන දෙයක් ඒ කරන්න ඕන වෙලාවේ කරන්න ඕනේ. බයයි බං. ලොකෝ මට සැරින් සැර එන්න කිව්ව තමයි. මට බයයි බං. ඇයි බය? මාවේ මිනිසුන්ට ගැළපෙන්නේ නැහැ බං. මං වාත්තේ ජීවත් වෙච්ච මිනිස්සෙක්. අන්තිමේදී කෙල්ල දෙන්නට එහෙත් නැති වෙලා මෙහෙත් නැති වෙයි කියලා මට බයයි බං. බොයේ ඉතන විදියට මං හරි කැමතියි ආරියයි. හැබැයි අපි මේ වෙලාවේ තීරණය කරන්න ඕනේ අපි හරියට මොකද්ද කරන්නේ කියලා. මට තේරෙනවා තුංග. එහුණාට මගේ දැන් ඔළුව අවුල් වෙලා තියෙන්නේ. අපි බලමුකෝ. මොනා වුණත් ආරිය අයියා බාහිර තීරණයක් ගන්නකම් චුට්ටිටයි සුද්ධිටයි ඔය ගැන නොකී ඉන්න තරමට මං හරි කැමති. ඕකෝ කෙල්ල දෙන්නටම උත් කියන්න හොඳ නැහැ. මොන ඔය පැටික් කරගෙන කියේද? හරියට තීරණයක් හොඳට හිතලා ගත්ත දවසට මං උන් දෙන්නට කියන්නම්. මේ චොයින්ගම් ඕන දෙයකට ඉන්නවා. ඔබ ගන්න ඕන තීරණයකට මම ඉන්නවා. මං දන්නවා චොයින්ගම්. මේ වත්තේ මට විශ්වාස කරන්න පුළුවන් එකෙක්ට කියලා ඉන්නේ ඔබ විතරයි. ඔබ ඕනම දෙයකට ඉන්නවා කියලා මට දැන් ෂුවර්. හයි. එහෙනම් මං යනවා. කෝච්චියන ටයිම් එකත් හරි බං. චොයින්ගම් ඉන්න. වේදිකා නාට්‍යයක සංගීතය කරන්න තියෙනවා කියන්නේ මාර ජොලි වැඩක් නේ. ඔයා ওই කියන ජොලි වැඩේ අපිට කරන්න තියෙන්නේ වස්ති ස්කෝල් නොලෙලි එක. අම්මෝ මරුණේ. ඇයි අම්මෝ කියන්නේ? නෑ නෑ. අපි අර නෝනල මහත්තුරු ටික රංගපාන හැටි දැක්කම මාර ජොලි ඉතින්. අම්මෝ එයාලට කියලා දෙන්න වෙන තරම ගැන හිතෙදි ඔලුව රිදෙනවමයි. මන්නම් බය නෑ. හයි මේ නිමාදී ඇත්තටම ඇඩ්‍රස් දෙපාරම ඔව් මෙයා ඉස්කෝලේ සම්මාන පිට සම්මාන ගත්ත කෙනෙක් ඇත්තටම ඇත්ත අපි බොරු කියන්නේ නැහනේ නේද නිමාදී ඒකනේ අපි වැඩි සද්ද නැතුව හිටියට සෑහෙන්න දක්ෂ ලකුණු එහෙනම් ඉතින් හරි මොකද හරි නිමාදී බය නැති එක සාධාරණයි චන්ද්‍රයි අපි අයියලාට ස්ක්‍රිප්ට් එක දෙන්න. පුළුවන් තරම් ඉක්මනින්ම දෙන්න. ඊට පස්සේ අපි මේ වැඩේ කරන්න ඕන විදිහ ගැන ප්ලෑන් එකක් හදමු. එහෙම කරුනේ. නේ. එහෙනම් අපි ඒගම මියුසික් වැඩෙත් ඒත් එක්කම කරමු. ඒක පස්සට දාන්න බෑනේ.
ඔව් මේ හැම එකම පිළිවෙලකට වෙන්න ඕන. නේද? එතකොට කවුද නරුලිලියෝ? ආ, එයාලා අපේ ටීචර් තෝරයි. ඉක්මනට තේරුවා නම් හොඳයි නේද? නෑ, පරක්කු වෙන එකක් නෑ. හා. එහෙනම් අපි ස්ටේජ් එකකට නගින්න යන්නේ. නෑ නෑ නෑ. අපි ස්ටේජ් එකකට නගින්නේ නෑ සම්. අපි ප්ලේ ගන්න ස්ටේජ් එකේ පහරින්. නෝකනේ බං කියන්නේ. උඹලට වචනයක් වැරදෙන්න බෑනේ. හරි හරි අනේ ස්ටේජ් එක උඩේ ඉඳන් හරි බිමේ ඉඳන් හරි අපි අපේ වැඩේ කරලා ඉමුකෝ. අන්න ඒකනේ කියන්නේ. උඹලට මේ වචනවල ඉස්පිලි පාපි අල්ල ගන්න දුන්න බෑ. මේ එනං ගිලා. නෑ මේ අපිට වඩා ලොකු අයියලා කළ කියලා අපි බලාගෙන ඉන්නවල දිහානේ. ඉතින් මේ පොඩි දෙයටත් ඔයාලා රණ්ඩු වෙනවනේ. ඒකයි. නැද්ද නිමාදී. බඩුවක් හම්බුණා. ඒක දෙන්න ආවේ. මොනවද? මැංගෝස් රඹුටන්. ෂා මට නෑ නෑ ඔයාට නෙවෙයි. එහෙනම් මේක එන්ජල්ට ගිහින් දෙමුද? මේක හරියන වැඩක් නෙමෙයි ආරේ. දැන් මොකද්ද හරියන්නේ නැත්තේ? රස කෑමක් හම්බුණා පොඩි එකේ නම මතක් වෙන්නේ නේද? දැන් ඒකේ මොකද්ද හරියන්නේ නැත්තේ? නෑ නෑ ඒකේ හරියන්නේ නැත්තේ නෑ. රස කෑමක් හම්බුනහම ඒක උස්සගෙන මෙහෙ දුවගෙන එන එක තමයි හරියන්නේ නැත්තේ. ඇයි? ඉතින් ඔයා ඕක චූටි මැනේකට ගිහින් දෙන්නකෝ. ඕකනේ කියන්නේ. කොච්චර තේරුම් කරත් හැමදාම එකම බණේනේ කියන්නේ. ඉතින් එකම බණේනේ ආරේ ඔයාට කියන්න වෙලා තියෙන්නේ මට. හරි. දැන් ඔයාට යන්න එන්න බෑද? මට බෑ. මේ අදිති පිස්සු නටන්න එපා. අනිත් මේක දවස් ගණන් මෙහෙ තියාගන්න බෑනේ. අදම ගිහින් දෙන්න ඕනේනේ. දැන් hina වෙන්නේ. hina වෙන්නේ නැහැ hina යනවා මට. ඒ මොකද්ද දිදි? ප්ලීස් මේ හෙල්ප් එක විතරක් කරනවාකෝ. හෙල්ප් එක කරන්න පුළුවන් ආරේ. හැබැයි ඊට වඩා සරල ක්‍රම තියෙනවනේ. සරල ක්‍රම තිබුණාට කමන්නෑ. මේ පළතුරු ටික වාගේ හින්දුන්න කියලා හරි කමන්නෑ. චෝරි මේ ගිහින් දෙන්න. අනේ මේ මට නම් ඕනේ. මේක ආර්ය අංකල්ගේ. එතකොට ආර්ය අංකල් තමයි ඒක ගිහින් දෙන්න ඕනේ. මට ඒ ගෙදර මිනිස්සුත් එක්ක සම්බන්ධකම් හදාගන්න ඕනේ. මොකද්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ ආරේ? ප්‍රශ්නයක් නෑ. එච්චරයි. පණ්ඩිතයි අනේ. මොකද්ද උච්චරටම තියෙන ප්‍රශ්නේ? ඔයා ඒ ගෙදර ළඟටම යනවා. රේල් පාර දිගේ ඔහේ පිස්සෙක් වගේ ඇවිදිනවා. ඔය වාහනේ චුට්ටක් නවත්තලා ඒ ගෙදරට ගොඩ වෙලා එන්න. එතකොට මේ මිනිස්සුන්ටත් කොච්චර සතුටුයිද ඔව දැක්කහම? නෑ නෑ. මට ඔය කාගවත් සතුටු කරන්න ඕනේ නෑනේ. ආ. එතකොට මේ මොකද්ද? දැන් මේ පළතුරු ගොඩාක් ගිහින් දීලා චුටි මැණිකගේ හිත නෙමෙයිද සතුටු කරන්නේ? ඒන්ජල්ගේ තමයි ඉතින්. ඉතින් මොකද්ද ප්‍රශ්නේ ඔය චුටි මැණිකගේ තාත්තව හම්බ වෙන එකේ? ප්‍රශ්නයක් නෑ. මට ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නෑ. ඉතින් ඒක තමයි අහන්නේ ආර්ය. මොකද්ද ප්‍රශ්නේ? දැන් මොකද්ද ඇති වෙන ප්‍රශ්නේ? තේරුම් ගන්න නෑනේ අදිදි. ගිහින් දෙන්න බෑ නම් බෑ. එච්චරයි. හරි. මම යන්න. ඔය යන්නද හදන්නේ දැන්? ඔව්. ඉතින් පළතුරු බෑග් එක කරන් යන්නේ දැන්? හා. මේක තියාගන්නවත් තියාගන්න තම්බරලා එලි ගහවල් කනවා. ආර්ය. ඔච්චර කේන්දි ගන්න එපා වයසට යයි. හරි හරි මං ගිහින් දෙන්න. මම දෙන්න. නෑ නෑ නෑ. ඔයා එන්න ඕනේ නෑ. මං ගිහින් දෙන්න. ඔයා එනවා නම් මගෙත් එක්ක ඒ ගෙදරට යන්න එන්න. හරි. මං එන්නේ. ඔයා ගිහින් දෙන්න. තේ එකක් හදන්න. තේ. තේ බී ගන්න. පුළුවන් නම් මේ පළතුරු ටික දීලා ළමයාගේ ෆොටෝ එකක් කරන් මට එවන්න. මම යනවා.
උඹලා දෙන වත්තිස්කෝලට ගිහිල්ලා තිනවද? අපි වත්තිස්කෝලට ගියා. ඒ වුණාට අපි දෙන්නටම කම්මැලි හිතුණා. ඒ මොදේ? අපි දෙන්නටම ගෙදර එන්න ඕනි කියලා හිතුණා. මේ සුද්ධි ඉගෙන ගන්න වෙලාවට ඔය ගෙදර දුවන්න එදුවන්න මේ දුවන්න තියාගන්න එපා. උඹලා වත්තිස්කෝල ඉන්නෙත් පොඩි වෙලාවයිනි. අද නම් අපිට වත්තිස්කෝල කම්මැලි වුණා. උඹලටත් පුදුම කම්මැලිකම වල තමයි එන්නේ. හරි හරි. යමක ගෙදර. තාත්තේ. මොකද? අපි අද රැට විශේෂ කෑමක් හදමුද? විශේෂ කෑම? ඔව්. විශේෂ රස කෑමක් හදමුකෝ තාත්තේ. හරි හරි. දැන් මොනවද උඹලට රැට කන්න ඕනේ? Noodles. 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 ඔව්. ඒවා අපිට දවස් දෙකක් විතර කන්න පුළුවන්ලු. ලොකු පැකටුත් තියනවලු. ටීචර් නම් කිව්ව දවස් දෙකක් විතර කන්න පුළුවන් හින්දා ඒ ගාන්ට පාඩු නෑ කියලා. දැන් උඹලා ටීචර්ට කිව්ව රැට් නූඩ්ල්ස් කන්නයි කියලා. නෑ නෑ. අද ටීචර් ගෙදරින් ගෙනාපු කෑමකේ තිබේ නූඩ්ල්ස්. ටීචර් ඒක අපිට කන්න දුන්නා. දැන් උඹලා ටීචර් කෑමත් කන්න පටන් ගත්තද? නෑ නෑ තාත්තේ. අපි නූඩ්ල්ස් කන්න තිසා ටීචර් අපිට දුන්නා. නේද සුද්ධියෝ? ඔව් තාත්තේ. හරිම රසයි. අම්මා ඉන්නකොටත් අපිට හදලා දෙන්නේ. අම්මා කියනම් පොඩ රසට උයන්න බෑ. ඉතින් අපි පුළුවන් විදිහට හදමු. උඹලටත් පුදුම ආසාවල් තමයි එන්නේ. අපි කරදරයක්ද කරේ තාත්තේ? ආස දෙයක් කන්න ඉල්ලන එක කරදරයක් නෙමෙයි බං. ඒවට ටීචර් නම් විතර දාලා තිබ්බා. හරි හරි. මම දාලාකෝ. මං අතුලේ කඩේ පැත්තට ගිහිල්ලා එන්න. ඔව්දි රැට හදන්න තියෙන මොනවා හරි දැන්ම ගෙනත් තියාගත්තාම ලේසියිනේ. චුවින්ගම් කිව්වා හරියටම හරි. අහස දිහා බලන් හිටියාම නිදාසකුත් පේනවද අප්පා? මට නම් මෙලෝ රෙද්දක් තියෙන්නේ. හැබැයි ඔන්න තවඩිකින් වහි වගේ. ආපූ මුගේ කටනම්හා. ඒ බොරුද? අහසි තරුවක්වත් නැහැ. සේසට්ට පේන්නේ මේ කළුවර අහස විතරයි චුවින්ගම්. ඕකට ගියා කන්න දුන්නා මොලේ දෙන්න බෑනේ මූට. මොලේ නම් ඕනෙත් නැහැ. අර රගපාන වැඩේට අපිව ගන්න නැද්ද? මේ මාත් අහන්නේ ඉතින්. කොහමද ඔකට කට්ටිය තෝරගන්නේ? ඒක මගේ වැඩක් නෙමෙයි. ඒ කිව්වේ? ඒක හැන්ඩල් කරන්නේ පාරමී නිමාදී. ඇයි ඒකේ දෙන්නට බාර දුන්නේ? ඒ දෙන්න ඒකට දක්ෂ නිසා. දැන් එතන නවද මල්ලි මොකද කරන්නේ? මමයි ජෝති තමයි ඩාන්සින් අයිටම් දෙක හදන්නේ. මල්ලිය ඉතින් නැට්ටුවනේ නේ. නැට්ටුවම කියන්නත් බෑ. ඒ වුණත් යමක් කරගන්න පුළුවන්. අපි නෑ නේද ඔය දෙකේම? දැන් මොන දෙකේද? නෑ. නටණ්ඩයි රක පාණ්ඩයි. සේසත් ඩාන්ස් කරන්න පුළුවන්. පුළං පුළං. හැබැයි බලන් ඉන්න බෑ. අඩේ පල්ලෙක දාන්න පාචුවින්ගම් අයියා. එහෙනම් රඟපාන්නත් පුළුවන්. මුදැ රඟනා වැඩි කොහමද? ඕකනේ අප්පා. මේ මං ජෝක් එකක් නෙමෙයි ඇහුවේ ඇත්තටම. නේ ලැජ්ජයි අප්පා වට. ඕන්ලින් කට්ටු කියලා මුට මේ යකඩ ගොඩක් දෙන්නව. ගාන්ට කිරලා මැනලා ඔක්කොම කරලා දේ. හිලුටුණත් ඒ කතාව නම් ඇත්ත. එහෙනම් ඉතින් සේසත්ට
ඩාන්ස් එකට ඩ්‍රාම එකට ජොයින් වෙන්න විදියක් නැහැ. සික් සික් උඹට බැරි නිසා තමයි තෝරගන්නේ නැත්තේ. හරි හරි මං දන්නවා. මේ මම ගෙදර යන ටයිම් එකත් හරි. යා අපිට අවුමෙන් දාන්න ඔබ. ඔබ ටැක්සියක් දාලා තියෙන්නේ. අපි පාර පැත්තට යමු. අපි ලෑස්තිලා ඉන්න තාත්තේ. අපි තාත්තට කලින් ලෑස්ති වුණේ. එහෙනම් දැන් අත්තක පරිස්සමට යන්න පිටත් ගියන්කෝ. දැම්ම වත්තිස් කෝල්ට ගියාට වැඩක් නැහැ. ඔව්. දැන් ගොඩක් උදේ. එහෙනම් මොකද බං උදේ පාන්දර ලෑස්තුනේ? අද මේ අපි තාත්තත් එක්ක යන්නේ නැද්ද? ඒ මොකටද? තාත්තගේ තනියට යන්නේ. නෑ 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 මට කිසි තනියක් නෑ. අනේ තාත්තේ. මේ එඹලා දෙන්නට මොනා වෙලාද වන්දා? නෑ නෑ ඔන්න ඔන්න. මේ ඔන්න ඉඳ අප කුඩි ගනි. පරිස්සමට. සර් නයි. දෙන්නත්ක පරිස්සමෙන් ඉන්න ඕනේ. තාත්තත් පරිස්සමෙන් ඉන්න. අපි වත්තිස් කෝල්ට යන්න. බුදු සරණයි තාත්තේ. ඇයි දන්නේ තාත්තා අපි එක්කගෙන යන්න කැමති නැත්තේ? තාත්තට බය ඇති. ඇයි? ඇයි ඉතින් අර චණ්ඩි කට්ටිය ඇවිල්ලා තාත්තට ආයෙත් ගැහුවා? ඒක තමයි. අපි තාත්තට ආයෙ කරදර කරන්නේ නැතුව ඉමු. දැන් අපි මොකද්ද කරපු කරදරේ? ඇයි ඉතින් අපි හැමදාම අහනවනේ තාත්තත් එක්ක ඉන්දියාප මැසර යන්නේ නැද්ද කියලා. තාත්තට ඒක කරදරයක්ද? කරදරයක් වෙන්නේ නැති. අපි ආයෙ කරදර කරන්න නැතුව ඉමු. අම්මේ අපේ ආයිත් තාත්තට කරද කරන්න තියෙනවා. ඔව් අම්මේ අපි පොරොන්දු වෙනවා. මං අම්මට ආදරෙයිනේ. අපි තාත්තටත් ආදරෙයි. ජෝතියක්කේ ඔන්න මං වාට කලින් ආවා. මං දන්නවා. මොකද්ද දන්නේ? මිහිරි දැන් උදේම නැගිටලා මල් කඩලා වත්තිස්කල ගණ දෙවියන්ට මල් පූජ කරනවා කියලා. ඇයි ඒක නරක වැඩක්ද? නෑ 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 ඒක නරක දෙයක් නෙමෙයි. ඒක හොඳම හොඳ දෙයක්. ඒකනේ දැන් ඔය වත්තිස්කලට නේද මල් කඩන්නේ? මම මේ වත්තිස්කලට යන්න හැදුවේ. ඒක නම් හොඳයි. එහෙනම් ඔය මල් කඩාගෙන වත්තිස්කෝලට යන්න. එතකොට ඔයා? ඔයා වත්තිස්කෝලට මල් කඩනවානේ. ඉතින් මම මේ මල් ටික හන්දියේ තියෙන චූටි කෝල්ට පූජ කරලා එන්නම්. ඒකට කමක් නැද්ද? මොකද්ද කමක් නැද්ද හන්නේ? නෑ. ඔයා වත්තිස්කෝල් ගණ දෙවියන්ට මල් පූජ කරන්නේ නැති එක? වත්තිස්කෝලේ
ගණ දෙවියන් මල් පූජ කරන්න ඔයාද මමද කියන එක වැඩක් නෑ. කවුරු හරි කෙනෙක් මල් පූජ කරන්න ඕනේ එච්චරයි. එහෙනම් මම මල් තියන්න. හා එහෙම කරමු. මේ ජෝතියක්ගේ හරි හරි කොක් දැන් ගන්නකො ඔටුන ටික අරගෙන ඔයාලගේ ඔළුවට දාගන්න. යේ අපි හැමෝම කොස්කොල ඔටුන රජ වෙලා. තෑගි මොකටද අනේ අපිට තෑගි? මේ වත්තේ ඉස්කෝලේ හැමෝටම අපි ගෙනාවු තෑගි පාරමියක්කේ. ඒයි මොකද අහස කරන් වැටෙමද? මොකද බං වෙලා තියෙන්නේ? කෑ ගහන්න එපා සෑම් මොක්කේ.